හිතුවා පට්ටි අඩුවයි කියලා දත්දොස්ටරට බයි. ආඩම්බරයි ආදර යෝගලන්ට. රට කාල 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 ඌල එන එකත් වලක්කන්න ලොකූ පාට්දාන පාරයි අප්පා උදුම මිනිස්සු. ඉනායනෝ නේද වට ඉනායනෝ නේද ඔගොලොට ගොඩාක් ආදරේ. මම ලොකුකමකට කියන නෙමේ, රට රටවල්වල මම යනවා සින්දු කියන්න. ඒ ගිහාම මට තේරෙන දෙයක් තමයි ඔගොල්ලෝ මාරම ආදරේ අපේ රටට. මාරම ආදරේ. ඒක මෙතෙන්ට දැනෙනවා. උඩට නැගලා ඒ රටවල්වල යුකේ වල USA, කැනඩා, කොරියා, ජපාන්, ඕස්ට්‍රේලියා සින්දු කියනකොට මෙතෙන්ට මාරෙදිට දැනෙනවා අපේ රටේ මිනිස්සු කොච්චර අපේ රටට ආදරේද කියන එක. මාරම ආදරේ යෝගොල්ලෝ. ඔගොල්ලන්ට හොඳ රටක්. මේක හොඳ රටක්. හැබැයි හොඳ සිස්ටම් එකක් තිබුණනම් ඔගොල්ලෝ යන්නේ නැහැ කියලා අපි දන්නවා. කලාකාරයෙක් හැටියට දන්නවා ඔගොල්ලෝ යන්නේ නැහැ මේ රට දාලා. මේ රට දාලා ගිහින් තියෙන්නේ ආසාවට නෙමෙයි. මේක ජීවත් වෙන්න ක්‍රමයක් විදිහක් නැති හින්දා තමයි ඔයගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එහි ඉඳගෙන මේ රට ගැන හිතනවට, මේ රට ගැන, අපේ රට ගැන කරන දේවල් වලට මම වැඳලා ස්තුතිවන්ත වෙනවා ඔයගොල්ලන්ට. ගොඩාක් ස්තුති මාරයි. කුමගේ සගේ දෙන්න ලැස්සේ එන්නේ. එතකම් මම පොඩ්ඩක් කතා කරන්න. නැත්තම් කතාව දිග්ගැස්සෙනවා. අනුර සහෝදරයා මට කියලා තියෙන වැඩිය කතා කරන්න එපා සංකේතිය. එහෙම කියලා නෑ කවදාවත්. මේ හරි සන්තෝෂෙන් මට අද කවුරුත් ආරාධනා කරෙත් නෑ. අවංකවම කියන්නේ මං කැමැත්තෙන් ආවේ. උදේ ඉඳලා ගෙවල් ගානෙ ගියා. ඇයි දන්නවද? අපේ අම්මලා තාත්තලා මේක ගැන කියලා දෙන්න ඕනේ. නැත්තම් ඒගොල්ලෝ එක එක ඊගෝස් වල ඉන්නේ. අපි UMP කාරයෝ, අපි ශ්‍රී ලංකා, අපි පොහොට්ටු එහෙම ඉන්නේ. ඉතින් ළඟට ගිහිල්ලා තන ගහලා වැඳලා මම කියලා එනවා. මොකද දන්නවද? මේක තමයි අන්තිම පාර. ඒ හින්දා හැමෝම ඔයගොල්ලෝගේ අම්මලා තාත්තලටත් කියන්න මේකට රැවටෙන්න එපා. මේ අක්කු කල්ලි කල්ලි ගැල් ඒගොල්ලෝ බෙදාගෙන තියෙන මෙහෙම. ඔයාට මේ සෙට් එක, රනිල්ට මේ සෙට් එක, නාමල්ට ওই සෙට් එක, ඉතුරු මේ සෙට් එක. කවුද අර මිනිස්සයා? ප්‍රේමද? නම් මතක නැහැ. ඒ සෙට් එක, ඒ සෙට් හොරු ටික බෙදාගෙන තමයි ඉන්නේ. හොඳට මතක තියාගන්න. අපේ අම්මලට තාත්තලට තේරෙන්නේ නැහැ ඒක. මේන්ද අපි පව් අපේ අම්මලා තාත්තලට වැඳලා හරි මේක මගේ අම්මට නෙමෙයි. මගේ අම්මනම් ගොඩක් මොලේ තියෙන අම්ම කෙනෙක් වතින්. මගේ රත්තරන් අම්ම තාත්ත නැතිලා. මේන්ද අපේ අම්මලා තාත්තල ගාවට ගිහිල්ලා මේක කියන්න ඕනේ. මේක අන්තිම වතාව. අහුවෙන්න එපා මේ තක්කඩි තුංගොල්ලට. මෙහෙම මොකාවත් එකයි. හොඳට තේරුම් ගන්න ඕනේ. හරි, ඉතින් එන්න මෙහෙට එන්න. ඔහි ඉන්න බා. මේ ඉන්නේ එවන්ද විතානගේ සැන්ටි ආදරණීය. මේ ඔහොම නැමෙන්න එපා කියලා මට ගොඩක් අය ෆේස්බුක් එකේ දාලා තියෙනවා. මං දේශපාලිකව ගාව නැමෙනවා ඔන්න ඔහොම කියලා. මම ඕන කෙනෙක් ගාව මම මෙහෙම නැමිල කතා කරන්නේ. ඒ උන් බය නෙමෙයි. මිනිස්සේ ඒ කියන්නේ මනුෂ්‍යත්වයට අපි
ක්‍රියාවට නැමෙන්නේ. ගෝත ක්‍රියා කරනවා නම් අපි ඌට නැමෙන්නේ නෑ නේ. ඉතින් මට මේ හැමෝම ගාව මේ විමල් සහෝදරය, අනුර සහෝදරය, හඳුන්නේති සහෝදරය මේ ඕන කෙනෙක් ගාව මට නැමෙන්න පුළුවන්. මොකද හේතුව? තක්කඩි නෙමෙයි. තක්කඩි නෙමෙයි. ඉන්න මට ෆේස්බුක් වල ආරේ මේ මේගොල්ලෝ ගාව දන්න නම සි ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලෝ තක්කඩි වැඩ කරත් හැබැයි ඒගොල්ලෝ එහෙම නැහැ. මං කතාවක් කියන්නම් අන්තිමට අනේ මට චූටි වෙලාවක් දෙන්න. මේක මගේ ජීවිතේ වෙච්චි සිදුවීමක්, මිනිස්සෙක් ගැන වෙච්චි අමුතුම සිදුවීමක්. හොඳේ මගේ ඇස් දිහා බලන්න. මට ඉන්න හොඳ යාළුවෙක්, එයා මහන්සියලා වැඩ කරලා එයා දැන් ඉන්නේ ඉංග්ලන්ඩ්වල, නිශාන්ත වීරසිංහ වරුණිම. එයා තමයි ලෝකේ US වලයි UK වලයි ડોක්ටර්ස්ලාට ඇඳුම් අර ડોක්ටර් මොකද ඒකට කියන්නේ, ඒ ඇඳුම මහන්නේ එයා. එයා මට කිව්වා සංගීත් මට මාලිමාවට උදව් කරන්න ඕනේ. මං ඇහුවා කොහොමද ඔයා උදව් කරන්නේ? සංගීත් මට මාලිමාවට ඩොලර් මිලියනක් වගේ දෙන්න ඕනේ. ඒගොල්ලන්ට මං කිව්වා වෙරි ගුඩ්, මටත් එන සන්තෝෂයි. ඇයි ඒක උදව් කරන්න ඕනේ නේ? මේ මනුස්සයා කැමැත්තෙන් ඩොලර් මිලියනක්. හොඳේ ඩොලර් හොඳේ ශ්‍රී ලංකන් නෙමෙයි. මං අනුර සහෝදරයාට කතා කරා. වාසනාවක් කියන්නේ ඉතින් ඕන වෙලාවක මට එතුමා කියන්න එපා කියලා තියෙන සහෝදරයා කියන්නේ. මට එහෙම එතුමා තුමා කිය වෙනවා ඒ ආදරේට. රට බේරගන්න ඉන්න මනුස්සයා, දෙවියා නෙමෙයි මනුස්සයා. එයා විතරක් නෙමෙයි කට්ටියම. කතාව කියන්න මං කිව්වා මෙහෙම මට පුද්ගලෙක් ඉන්නවා හම්බ වෙන්න මොකටද කියලා ඇහුවා. මං කිව්වා නෑ හම්බෙලාම කියන්න මාත්‍රි කර ලකුණු දාගන්න වගේ. මං ඒ වෙලාවේ කිව්වේ නෑ, මං කිව්වා මට අවස්ථාවක් දෙන්නකෝ හම්බ වෙන්න කියලා. ආයෙන සංගීත මුදිතට කියන්න කියලා කොහොම හරි වෙලාවක් හදාගෙන මගේ යාළුවත් මෙහෙට ඇවිල්ලා ගියා. අපි ගිහිල්ලා ඉඳගෙන ඔෆිස් එකේ දැන් කාර්යාලේ කතාව. මං කිව්වා සහෝදරයා මේ දෙහෙන මේකෙදී සහෝදරයා මගේ යාළුවා ඇවිල්ලා ඉන්නවා මේ නිශාන්ත වීරසිංහ. එයා ඩොලර් මිලියනයක් මාලිමාවට දෙන්න. ඩොලර් මිලියන. එතකොට විස්තර ඇහුවා මගේ යාළුවගෙන්, ඔයා මොනවද කරන්නේ, කොහෙද ඉන්නේ, කොයි කාලෙද, මොනවද. මං හිතන්නේ හොරෙක්ද කියලා බලන්න. ඒ මනුස්සය ජෙනුවින් මනුස්සෙක්. ඊට පස්සේ කිව්වා මගේ මුණ දිහා බලාගෙන එයාටත් එක්ක කිව්වා සංගීත් අපි මෙහෙම කරමු. අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා. අපි දිනුවට පස්සේ පිටරටවල් වල ඉන්න අයගේ සල්ලි වලට ඒගොල්ලන්ට යම්කිසි දැන් මේ වෙන සල්ලි කිසිම බෙනිෆිට් එකක් නැහැ නේ ඒගොල්ලන්ට. මේ මිනිස්සු මහන්සියලා මේට ඩොලර් රෙවනවා. මේ අක්කු ඒ වයින් සැප විඳිනවා. ඒ හින්දා සංගීත් අපි වැඩපිළිවෙලක් හදලා තියෙනවා පිටරට අපේ ශ්‍රමිකයින්ගේ සල්ලි මෙහෙට එවපුවාම ඒ සල්ලි තවත් සල්ලි කරලා ප්‍රොජෙක්ට් හදලා ඒ වලින් වැඩ කරලා ඒ වයින් හම්බෙන මුදල් ඒගොල්ලන්ට ආපහු ලැබෙන විදිහේ සහනදායි හොඳ වැඩපිළිවෙලක් අපේ විද්වත් සභාවක් හදලා තියෙනවා. ඔයාගේ මේ යාළුවටත් කියන්න අපි දිනුම්පුහම භාණ්ඩාගාරයට එවන්න අපේ පක්ෂයට සල්ලි ඕනේ නෑ. භාණ්ඩාගාරයට එවන්න, ලංකාවට එවන්න ඩොලර්ස්. අවංකව මගේ ඇස් වලට කඳුළු ආවා. තමයි කිය මම පෙන්නුවේ නෑ. මගේ ඇස් වලට කඳුළු ආවා. මං එදා තීරණය කරා මම හැංගෙන්නේ නැතුව මේ මනුස්සයාට
මේ පක්ෂයට උදව් කරනවා මගේ. මම බය නැතුව මට ගොඩාක් තර්ජන තියෙන කෙනෙක්. ඒ අපේ රටේ හැදින තර්ජන කොහමද දන්න ෆෝන් වලින් එන්නේ. ඉස්සරහට අර මේ ඉන්නේ ෆෝන් වලින් තර්ජන. මාසයේ තර්ජන කරන අයට ඉස්සරහින් ඇවිල්ලා තර්ජන කරන්න කියන ලොකු සීන් නෑ නෙමෙයි. බයයි මං. හරිද? ඕක තමයි මට කියන්න තියෙන අර කතාව ඕගොල්ලොත් මතක තියාගන්න. ඒ වගේ සල්ලි වලට කෑදර නැති, සල්ලි වලට පෙරේත නැති මිනිස්සු ටිකක් ඉන්න පක්ෂයක් මේ පක්ෂය. මේක අපේ මිනිස්සුන්ගේ පැන මෙතන. අපේ මිනිස්සුන්ගේ පැන. ඒකයි මම මෙතෙන්ට එන්නේ. නැත්තම් මෙහෙම එන්නේ නැහැ කවදාවත්. මොකද දේශපාලනය අපේ විෂය නෙවෙයි. අපේ විෂය මේ මියුසික්. හැබැයි ඕන දෙයක් වෙන්න කියලා මං අනිත් කලාකාරයන් එනොත් ඉල්ලා සිටිනවා. එන්න මෙතෙන්ට ඇවිල්ලා මිනිස්සුන්ට කියන්න මේක ගැන. කියන බයේ ඉන්න එපා. බයේ ඉන්න එපා. හරි මං කතාව නවත්තනවා. සින්දුවක් කියන්නම් ඔයගොල්ලෝ ආසනම්. අහන්න මට වතුර පොට්ටක් දෙන්න පුළුවන් නම් හොඳයි. වතුර එකක් දෙන්න. ඒ වගේ මන්ද මේ ඇවිල්ලා ඉන්න හැමෝටම රෙස්පෙක්ට් කරනවා. මෙතන ජොලිසියා ඉන්නවා. ආදරණීය කලාකාරයෝ ගොඩක් ඉන්නවා නම් කියන්න ඕනේ. සමනලියෝ නැ ඉන්නවා. අරුණ සහෝදරය දිනුවහම ඒ විද්වත් සභාවක් ඉන්න වොලන්ටියර් වැඩ කරන මං දන්න ඔය මං හොඳට ඔයලා තියෙන්නේ. ඒ දිනුවහම අපිත් එක්ක එන්න අපි හඳාල්ලමු කොහොමද. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.